අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත ඉදිරි මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් ඉවත්ව තරඟ කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු දන්වයි සමගි කාන්තාවෝ ජනපතිට දුක කියන්න ගෙදර යද්දී උණුසුම් තත්ත්වයක් IMF ගියත් නොගියත් වෙන දේ අනුර පැහැදිලි කරයි. දැන් දේශීය පුවත්. අපේ රට තුල දැන් හැම ප්‍රශ්නයක්ම අර්බුදයක්ම තියෙනවා. අඩු වෙලා තිබුණු දේශපාලන අර්බුදයත් දැන් කරලියට ඇවිල්ලා. ඒ අර්බුදයේ ඇත්ත කතාව මොකක් වුණත් ජනතාව තවත් අතිරේක ප්‍රශ්නයක් ඒක නිසා උදා වෙලා. හරි මගක් සොයාගන්න ගිය පක්ෂ 11න් 10ක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීම සෝදානමක් ගැන දැන් තොරතුරු වාර්තා වනවා. ඇත්තටම මේ දේශපාලන අර්බුදයේ ඇත්ත නැත්ත මොකක්ද? අපේ රටට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. අර්බුද තියෙනවා. මතින් නොකියන්න. අඩුවෙලා තිබුණේ දේශපාලන අර්බුදයක් විතරයි. මේක මේ අද ඊයේ පැය 24න් ඇති වුණු තත්වයක් නෙවෙයි. දැන් අපේ රටේ දේශපාලනයේ මේ ඇති වෙලා තියෙන තත්වය විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරනවා. මේ අලුයට තිබුණු ගිනිපුපුරු කියලායි ඇතමුන් කියන්නේ. මේ නාටකයක් කියලා තවත් පිරිසක් කියනවා. ඩීල් එකක් වෙන්න පුළුවන්. බලය මදිකම හෝ බලයට තිබෙන ආසාව නිසා වෙන්න පුළුවන්. ඇන්දවීමක් වෙන්නත් පුළුවන්. රට සහ ජනතාව මේ වෙලාවේ පත් වෙලා ඉන්න ඉතා දුක්ඛිත තත්ත්වයේ පිළිබඳ හිතලා ඒ දුක දැනිලා මේ ප්‍රශ්න දරා ගන්න බැරුව ඇත්තටම ගත්ත තීරණ වෙන්නත් පුළුවන් කියලා තමයි ඇතම් කණ්ඩායම් කියන්නේ. අපේ රටේ මේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුද සමාජ මාධ්‍ය තුල වාර්තා වෙන්නේ මෙන්න මේ විදිහට. කොච්චර හැංගිලා වෙස් මොහුණු බැන්දත් නටන්න වෙන්නේ එලිපිට. ඒ නිසා මේකේ ඇත්ත නැත්ත කරලියට එයි ඊටාම ඉක්මනින්. හැබැයි රටේ මිනිස්සු තවදුරටත් අන්දන් නැතුව. තන්නේ කර පට්ටම බොරුව තමයි මේ කියන්නේ. අපිව තමයි ගොනාට අන්දන්න කට්ටියම. දැන් සැපයි. කොටම සැපයිද? පට්ටම සැප. කිසිම කලමනාකාරය නැතුව අර මන්ත්‍රියා ගෙදර ආරිනවා මේක දානවා මේක ගෙදර ආරිනවා අරක දානවා. එහෙම දාලා ඉතින් මොනවද මේ කරන්නේ කියලා බලන්න. මිනිතුන්ට අර ඔන්න බව බිල් වෙනවා වගේ පොඩි කාලේ ළමයි එන්නේ බිල් වෙනවා කියලා ඒ වාගේ වැඩන්නේ මේ කරන්නේ. මේගොල්ලෝගේ වැඩ තියෙන්නේ සම්පූර්ණම අතිසාරයට අඹුඩ ගහන වැඩ. වීරවංශලයි ගම්මන් පිල්ලයි ඔක්කොම දැන් ගිය පාර 20 වෙනි සංශෝධනයේට ආවහම මොකද කරේ? ඔය වගේම එළියට ඇවිල්ලා කෑ ගැහුවා බොරුවට. කෑ ගහලා මේක ඡන්දය දුන්න විශ්ව සංශෝධනයට බජට් එකටත් එහෙමමයි. ඒ හැම අවස්ථාවකම ආණ්ඩුව රැක ගන්න මේගොල්ලෝ බොරුවට කෑ ගහනවා. ඒ ප්‍රශ්න වලට උඩු මාරු කරලා හරියන්නේ නැහැ. රටට විසඳුම් හරි දෙන්න ඕනේ. යනවා නේ ඊළඟ කනවා. දැන් මේ හැමතිවරු මාරු කරගෙන ඉන්නවා. මොනද මාරු කරන්නේ? වැඩේ අමාරුවට මොනවාර දෙනවා වගේ වැඩ මේ කරන්නේ. මුළු රටම හරි මගට මෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීමට එක් වූ පක්ෂ 11න් 10ක සිටින മന്ത്രിවරුන් 16 දෙනෙක් ස්වාධීන වීමේ සූදානමක් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒ උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් එම අමාත්‍ය දුහරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත්ත තීරණයෙන් පසුව එහි තවත් ප්‍රතිඵලයක් විදිහටයි. එහෙම වුණොත් ඇත්තටම ආණ්ඩුවේ 3/2 බලය අනිවාර්යෙන්ම අහිමි වෙනවා. මෙහෙම ගියාම ආණ්ඩුවට තියෙන ඔලු ගෙඩි ගන්න ක්‍රමක්‍රමයෙන් අඩු වේගෙන යනවා. තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. කොහොමනත් මේ පක්ෂ 11න් සැදුම්ලත් කණ්ඩායමේ පක්ෂ 10 ස්වාධීනව සිටීමට තීරණයක් ගෙන තිබේද යන්න පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු පැවසුවේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි. එහෙත් ඉදිරියේදී ගත යුතු තීන්දුව තීරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද ඔහු පැවසුවා. අපි තාම තදින් විශ්වාස කරනවා මේ රට ඒ දුෂ්කරතාවෙන් ගලව ගන්න පුළුවන් කියලා. මේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා ආණ්ඩුවට තෙරපීමක් බලපෑමක් ඇති කිරීම පිණිස මේ රටේ දේශප්‍රේමී විද්වතුන් වෘත්තීයවේදීන් කලාකරුවන් මහා සංගරෝහන පෙරටු කරගනිමින් අන්‍යාගමික පූජකතුමන් වහන්සේලා පෙරටු කරගනිමින් ප්‍රබුද්ධ ජන කණ්ඩායම් සමග එකතු වෙලා මේ වැඩපිළිවෙල මුළු රටම හරිමකට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තෙරපීමක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න අපි ඉදිරි සති කිහිපය තුළදී බලාපොරොත්තු වෙනවා. මේ අතර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජගත කිරීම සඳහා ප්‍රබල වැඩපිළිවෙලක් රට පුරා ආරම්භ කර ඇති බවටත් රජයට ඒ හරහා තෙරපුමක් ලබා දීමට තම කණ්ඩායම සූදානම් වන බවත් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා සියතට පැවසුවා. මේ අතර අමාත්‍යවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම සහ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදත් අදහස් පළ කළා. ආණ්ඩුවේ දැන් 3-2 ඉවරයි. ආණ්ඩුවත් දියවන තත්ත්වයක් තමයි තියෙන්නේ. කත වචනෙන් දැන් කියන්නේ දැන් ඵලයව. රටේ විනය හදන්න නම් ඉස්සෙල්ලාම ආණ්ඩුවේ කැබිනට් එකේ විනය තියෙන්න ඕනේ. පාසුදනනකර එමෙතුමා සම්බන්ධ වුණාට ඒ විවේචනයක් කරනවා මම නම් දැක්කේ නෑ. අයිසි එකක් කොමඩ කොට්ටේ මාරු කරනවා වගේ ඇමතිවරු මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක ප්‍රධානම දේ තමයි මේ ආණ්ඩුව පටන් ගන්නකොටම ගත්ත වැරදි ආර්ථික තීන්දුව අද වෙනකොට මේකට බලපාලා තිබෙනවා. මේක තමයි යථාර්ථය. අපි ඔක්කොම එකට සමාදානෙන් ඉන්න ඕන ප්‍රශ්න ඇති වෙනවා. ඒවයි ඉතින් පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉවසීමෙන් කටයුතු කිරීම තමයි අපි මැදිහත් කලින්දම කිව්වා මේ ආණ්ඩුව දෙදරනවා කැඩෙනවා බිඳෙනවා වෙන් වෙනවා කියලා. ඒක තවදුරටත් වැඩි වෙනවා එන්න. ඒ නිසා සතුරා අපේ මිතුරෝ. එහෙම ප්‍රශ්න නැහැ. කිසිම විටක මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ආණ්ඩුව වටන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විදිහට අපි ඒක වටන්න දෙන්නේ නැහැ කියන සාධකයක් අපි ලබා දෙනවා. විමල්ලට ওই වගේ කරා නම් ඉතුරු කට්ටියට මොනවද? 11 කට්ටියක් එකට එක්කව වෙලා ඒකෙන් දෙන්නෙක්වට ගහනකොට ඒ ඉතුරු කට්ටියට ඒක අනුව තීන්දුව ගන්න කොන්දක් නැත්තම් අපි ඒක වගේ කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ තියෙනවා. හඬ ඕන වුණාම කවර ගෝයක් තල ගෝයා කරා ගන්නවා කියලා අපේ කතාවක් තියෙනවානේ. මේගොල්ලෝ කටවරක් දාගෙන කඩයිතු කිරීම නිසා ආණ්ඩුවෙන් යන්න වෙලා තියෙනවා. ඒක දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා උඩින් තමයි අරින්න හදන්නේ. මේ ගත තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදියට හෙලා දකින්නවා. ඉවත් කරන ලද ඇමතිවරුන් ගන්නා ලද ස්ථාවරය අපි අනුමත කරනවා විතරක් නෙවෙයි. ඒ මත පෙනී සිටින්න අපි කැමති වෙලා තියෙනවා. දේශපාලන නායකත්වය කියන්නේ හුම්කන් දීමට හැකියවීම. අද නායකත්වයේ සැඟවුණු අමුත්ත වගේ වෙලා තියෙනවා. එහෙම රටක් ඉදිරියට යන්න අපහසුයි කියන එක තමයි මේ සිග්නල් වලින් ගම්ය වෙන්නේ. ආණ්ඩුවෙන් දැන් කොටසක් ගැලවිලා එළියට අවිල්ලා තියෙනවා. මම හිතන්නේ එතන මන්ත්‍රීව 30 ගණක් ඉන්නවා. තවත් වැඩි කොටසක් තව ඉදිරියේදී එයි. අපි ඔවුන්ටත් ආරාධනා කරනවා විපක්ෂයට එකතු වෙන්න. දැන් අපි ෆුට්බෝල් මැච් එකක් ගහනකොට අපි මැච් එක පරදීගෙන වගේ එනවා නම් අපිට අනිත් පැත්තේ ටීම් එකට පැනලා අපි ඒ ටීම් එකට සෙල්ලම් කරන්නේ නැහැ. මේ කෙරුවේ ඒ වගේ වැඩක්. සාකච්ඡා කරලා මේ ඇත්ත නැවත අපිත් එක තියාගන්නවා නම් හොඳයි. නමුත් යනවයි කියලා බය කරපුවාම රජයේ ගමන් මාර්ගය වෙනස් කරන්න බෑ. මහජනයාට මේ ආණ්ඩුව මේ ජනාධිපති එපා වෙලා කොහොමකල් එකම සිද්ධ වෙච්ච දේ තමයි දැන් පාර්ලිමේන්තුවේ බහුතරය තියනවාද කියලා ආණ්ඩුවට. එච්චරයි තියෙන්නේ. හැබැයි මේක මේ ආණ්ඩු මාරුවකින් වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් එහෙම නෙවෙයි. අපි බලමු ඉතින් සෙල්ලමට අයින් කරාද අපි කෝකනක් බලමු. මේගොල්ලෝ ආද ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ආණ්ඩුව ආරක්ෂා කරනවාද ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවාද කියලා අපි බලා ඉඳපු. ඇත්තෙන්ම ආණ්ඩුවෙන් එළියට එන කට්ටියත් ඉතින් බලන්නේ යම් ඉදිරියේදී හරි වැඩපිළිවෙලක් තියෙන පක්ෂයට එකතු වෙන්නනේ. එක්සත් ජාතික පක්ෂයට ආර්ථික වශයෙන් අපිට ඒ වැඩපිළිවෙල තියෙනවා. ඒක ඒ විසඳුම් ටික එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපිත් එක්ක ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙන කට්ටිය පමණක් නෙවෙයි අනිත් කට්ටියත් අපිත් එක්ක එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. විදුලි බල ඇමතුමා බලශක්ති ඇමතුමා ජනතාව ඉස්සරහට ඇවිල්ලා අඬන එක නෙවෙයි කරන්න තිබුණේ. මේ අය මේ රංගපෑම කරන්නේ ඒ අයගේ ඡන්ද ගොඩ වෙන තැනකට යයි කියලා ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියලා නම් අපිට හිතනවා. රජයේ හිතනවා නම් ගම්මන්පිල සහ විමල් කියන ඇමතිවරු දෙන්න අයින් කරලා දැන් අපිට කරන්න පුළුවන් අපි දැන් කරගෙන යනවා කියලා අපි පැහැදිලිවම රජයට කියන්න ඕනේ මේක කරන්න බෑ ආණ්ඩුවටම ගෙදර යන්න කියලා. මොකද ආණ්ඩුවේ නොහැකියාව දැන් පෙන්නලා විරයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි මේ අමාත්‍යවරු මාරු කරලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බවට වන යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් මෙම තීරණය මධ්‍යම කාරක සභාව වෙත යොමු කිරීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා. අද අපි අපේ ආසන සංවිධායකවරුන්ගේ වැඩමුළුවක් ඩිවර්ක්ෂොප් කරා. පක්ෂයේ විශේෂ තීන්දුව එහෙම තීරණ ගත්තද දැන් වෙනසක් වෙනවද ඉදිරි කොහොමද? නෑ මේ දවස්වල එහෙම විශේෂ තීන්දුවක් කැබිනට් සංශෝධනය වීම සම්බන්ධයෙන් මේ මොකද ඔබතුමා හිතන්නේ? රජයේ පැත්තෙන් අපේ සම්බන්ධයක් නැහැ. උදය ගම්මාපිල සහ විමල් ගිරවංශ අමාත්‍යවරුන් දෙනාගේ මත දොර ගත්තා. ඒකයි මේ රජයේ කටයුතු කරන්නේ. ඒ ගැන ගාමිණී මාත බලලා තියෙනවා. යන්න කුමාර කරලා තියෙනවා. ඒ වගේම අපි දේශපාලන වශයෙන් කරන අය ඉඳ දරා ගන්න ඕනේ. ඇයි ඔබතුමා එයා තනි කරලා තියෙන්නේ? Silva Samida Guru Nikahani Gila Sidia, Pujana Permanent Ticker, other Tarangal is Nay, Minimum Tarangal is doing a car now. Kanakatu Makuka Munasalakani Adahas, Salakabal, not Votareki Adahas, Savandina, here Pakshi Matamakar Saba, this parliament later Dama, Yadala, Abi Karna, Kirnakan. Samaki Vanita Balabeke, Neochenikan, Kantavan Pirisak, Janatipati, Gotabe, Rajapaksham Hatake, Birihana Piti, Nivasa Idri Peter Pamina, Yedina, Virota, Vakan Irtuna, E Kantavan Munadina Gatter Vulta Visum Ilamin, Mehti Taramaka, Urusum Kari Tapiakta Hatagata. Samaki Kanta Balabege, Kantavan Pirisak, Tamange, Duka Kimate, Janatipativarage, Nivasata Paminia, Mirihane Pihiti, Janatipativarage, Nivasaveta Paminimate, Hirunika Premachandra Mahatmia Atulu, Samaki Janabalabege, Kantavan Utsahakirimat Samage, Emastane Urusum Tatta Katagata, E. Police Visin Onge, Governor Valakimata, Katitu Kirimanisai. Kanta Police Nilitharnian, Nositinisa, Udgoshikin, Janatipativrage, Nivasa Asaratam Peminia. Madavila Pasu Kanta Police Nilitharnian, the Emustane Peminu Dakna Telabuna. Udgoshikin, Paka Pamanakalia, Janatipativrage, Nivasa Idripita, Vadibi, Sebiro Tave Niratavuna. Badumila Vadivima, Gas Nomaticum Minma, Arthika Prasna Hetwin, Kanta Van Vidine, Peda Pilimata Denum Dimate, Own Melissa Janatipatavara, Hamuvimata, Hipaminati Bene. Samage Kanta Balavege Visin Gena, Lipiak, Janadipati Varage, Deshapalna Diaksha, Srinath Gamage Mahatata, Bahardi Menanaturuba, O Nemestan in Pitavagia. IMF Gyotsaha Nogyot Vanadegana, Padlikirima Sadha, Samajatula Sangvadiak, Ethical Yutubaba, Janata, Vimukti Permune Naika, Anru Kumara, Disa Naika Mahata Pavasanva, A Mahanura Pavati, some Afranakata, Ekpimi. Apidana Memo, the Jatantra Mularam Doltagyut. අපේ ආර්ථිකය කළමනාකරණය කරගෙන ඉඳලා ඒගොල්ලෝ ඉදිරිපත් කරන යෝජනා තුනක් තියෙන ප්‍රධාන. එක විනිමය අනුපාත පාවෙන්න අත්තරින්න. ඒක දැන් අපි හොඳට මෙහෙර වෙලා තියෙන දැන් අත්තරිය 260ට යනවා. ඒක අපේ ආර්ථිකයට කවර බලපෑමක් ඇති කරයිද කියලා බලන්න ඕන එක. දෙවෙනි යෝජනා ඉදිරිපත් කරන්නේ ආනයනක බැරියර් අයින් කරන්න. ඒගොල්ලෝ පෙන හිටින් ලෝක නිදහස් වෙනද පොලක් වෙනවා. තුන්වෙනි එක රාජ්‍ය වියදම් කළමනාකරණය කරගන්න. ඒතකොට විශේෂයෙන් තෙල්, විදුලිය, ප්‍රවාහන, වුන් සේවාවන් තුන. මේවට ඒගොල්ලෝ අනිවාර්යෙන් යෝජනා කරනවා. නිෂ්පාදන පිරිවැයට අනුව ගලපන්න. විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න කොච්චර වියදමක් යනවද? ඒ වියදමට විදුලි ඒකකෙ විකුණන්න. ඒ කියන්නේ පාඩුන වල බඩ තත්ත්වය ඇති කරන්න. ඩීසල් ලීටරයක් ගොඩ බාලා අපේ සෙට් එකට ගෙන කොච්චර වියදමක් වෙනද? ඒ ගානට විකුණන්න. ඒතර ඒක ජන ජීවිතේ කොච්චර බලපෑමක් ඇති කරයිද? IMF එකට යාම හරහා අපිට ඉදිරිපත් කරන යෝජනාවන් කවර බලපෑමක් ඇති කරයිද? අපිට නොගියොත් මොනවා වෙයිද? අපේ LC පිළිගන්නේ තත්ත්වයක් ඇති වෙයිද? අපේ ණය වාරකයක් ගෙවා ගන්න බැරි වුණොත් බංකොලොත් වෙයිද? ඔන්න ඔය දෙක අපි හරියට සංසන්දනය කරන්න ඕනේ. එතකොට ඒකේ දත්ත තොරතුරු පුරවකටනම් ඔක්කොම තියෙන්නේ මහා බැංකුව සමුදල අමාත්‍යාංශ සතු. ඒතර මහා බැංකුව සමුදල අමාත්‍යාංශ අපි නම් ඉන්නේ මෙන්න මේ දෙපැත්ත අපි සංසන්දනය කිරීමට වාදිනේ කරනවා. වාදිනේ කළ රටට කියනවා නොගියොත් මෙන්න අපිට ඇති වෙන තත්වය ගියොත් මෙන්න අපිට ඇති වෙන තත්ත්වය කියලා සමාජ සංවාදයක් ඇතුළත අපි තීන්දුව ගන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි ගන්න ඕනේ ඉස්තු. මොකද ගියොත් ඇති වෙන පීඩණයට ජනතාව දැනගත යුතුයි. ඉතින් මම හිතන්නේ අර ජනප්‍රිය ලෙස ප්‍රතික්ෂේප කිරීමක් හෝ ජනප්‍රිය ලෙස පිළිගැනීමක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒක සංවාදයක් තුළින් ඇති කරගත යුතු කෙනෙක් ස්ථාවර තමයි අපි ඉන්නේ. උදෑසන පුවත් විකාශය අවසන්. යලිත් හැමෝම මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.